අප්පට සිරි සහන්න අයියා ගැන අහලා සහන්න අයියාගේ පන්තියව කියලා අපි දන්නවා ඒත් ගම්පහ ෆිසික්ස් පන්ති තියෙන එකම වෙලාවෙන්නේ එතකොට අයියා කොහොමද පන්ති 3-4 කට ගියේ පළකෙලියයි හරි ඔකට උත්තරයක් දෙන්නම් කියන්නේ මෙන්න මේකයි සිද්ධිය මාත් දැක්ක ඕක සමාජ මාධ්‍ය ජාලවල කියන්නේ විශේෂයෙන්ම සමනඟ ගෲප්ස් වල මේ කැම්පේන් එකක් විදිහට කරනවා ඒ පුතාගේ ෆොටෝස් සහ ඔය අපේ හෑන්ඩ් බිල් දාලා ඉවර වෙලා එකම ළමයා කොහොමද මේ පන්ති 4ක ඉන්නේ කියන කාරණාව ඒක ඇත්තටම මේ සාමාන්‍යයෙන් බලන කෙනෙක්ට ඒ පෝස්ට් එක බලන කෙනෙක්ට ඒ කියන්නේ ඕගොල්ලන්ට ඒක නිරන්තරයෙන් පේන්න හේතුව ඒක වියදම් කරලා කරන ප්‍රචාරණ ක්‍රියාවලියක් නිසා වෙන්න පුළුවන් නමුත් ඒක බලන අයට බන්දයක කමෙන්ට් වලත් ඒ කියන්නේ සාමාන්‍ය මිනිසුන්ට ඒක තේරෙනවා මොකද්ද මේ කියන්නේ කියන එක ඕකේ කතාව සරලව මෙච්චරයි දැන් පළවෙනි කාරණාව ඔය කියන කාරණාව මේ ප්‍රචාරණය කිරීමේ මූලික අභිප්‍රාය වෙන්නේ ගොඩක් වෙලාවට මේ අපි ළඟ තියෙන නිකම් ප්‍රතිඵලය ගොම්පාට් කරන්නනේ ඔය කිව්වට ඒගොල්ලෝ ළඟ ප්‍රතිඵල නැහැ වගේ එකක් පෙන්වන්නනේ ඔක ඇත්ත කතාව ගණිතමය අදහස හරි සාමාන්‍ය මේ මෙතන ඉන්න මැත්ස් කරන බයෝ කරන ICT කරන ළමයින්ට තේරෙනවා දැන් මේ බෝඩ් එක නම් ලංකාවේ 2022 විභාගෙ ලියපු ළමයි අපි දන්නවා ඉංජිනේරින් මෙඩිසින් සිලෙක්ට් කරන ළමයි ගත්තාම මෙන්න මේ වගේ කුලකයක් නේ ඔක හරි මේ වගේ කුලකයක් මොකද සාමාන්‍යයෙන් ලංකාවේ භෞතික විද්‍යාවට ඒ සාමාර්ථ තියෙන 104යි රසායන විද්‍යාවට ඒ සාමාර්ථ තියෙන 109යි 8.5යි අතර ඉතින් දල වශයෙන් ගත්තොත් ඉංජිනේරින් මෙඩිසින් සිලෙක්ටන් සංඛ්‍යාව සමස්ත භෞතික විද්‍යාව රසායන විද්‍යාව හදාරන සංඛ්‍යාවෙන් අපි ගත්තොත් එහෙම 75000ක් හැදෑරුවොත් 5000ක් වගේ තමයි සුසුකම් ලබන්නේ. ඒ කියන්නේ 110ට වඩා අඩු සංඛ්‍යාවක්. එතකොට ඉංජිනේරින් මෙඩිසින් සිලෙක්ට් කරන සංඛ්‍යාව කියන්නේ මේ බෝඩ් එක නම් සමස්ත ළමයි සංඛ්‍යාව ලංකාවේ මේ වගේ සීමා සහිත සීමාවක්. මේකේ පුතේ දැන් පාස් වෙච්ච ළමයි දැන් මම නගර කීපයක පන්ති කරනවා මගේ පන්තිය ඇවිල්ලා මේ සැරේ අපිට ප්‍රතිඵල කියපු ළමයි ගත්තාම මේ ඉන්නේ මට ප්‍රතිඵල කියපු ළමයි කුලකේ නා. මොකද එක කාරණයක් තමයි කොවිඩ් එක පහුගිය කාලේ ඇත්තටම දැන් ওই 2022 ළමයි ගත්තත් ওই ළමයින්ගේ පන්ති පටන් අරන් හරියටම මාස 3ක් ඇතුළතයි ලංකාවේ පළවෙනි කොවිඩ් රෝගිය වාර්තා වුනේ. ඊට පස්සේ අවුරුදු එකක් එකහමාරක් විතර යනකම්ම අපිට නැවත භෞතිකව හරියට පන්ති කරන්න හම්බුන්නේ නැහැ. ඒතරේ දරුවෝ ඉගෙන ගත්ත සමස්ත අවුරුදු 3ක් කාලය ගත්තොත් ඒකෙන් එකහමාරක් විතර තමයි අපි භෞතික උගන්ලා තියෙන්නේ. ඊට එකහමාර ඔන්ලයින් උගන්ලා තියෙන්නේ. එතකොට ඒ දරුවෝ විභාගය පාස් වුණාට පස්සේ ওই සෑම නගරයකම ඇවිල්ලා අපිට ප්‍රතිඵල කිව්වා. එතකොට සාමාන්‍යයෙන් ඉස්සර දැන් අපි ගම්පහ නගරේ ප්‍රතිඵල ගත්තොත් ගම්පහසානුගේ ගොඩ ප්‍රධාන වශයෙන් ෆිසික්ස් සබ්ජෙක්ට් එක උගන්න ගුරුවරු ගත්තොත් හරි දැන් මගේ ප්‍රතිඵල ලේඛනයක සාමාන්‍යයෙන් සමිස්සයගේ ගිය සහ සමිස්සයගේ ගිය මගේ ආපු යම් ළමයි පිරිසක් ඉන්නවා මෙහෙම. එතකොට අපි දෙන්නගෙම ගියේ යම් කුලකයක් මේක තියෙනවා. හරි. සමහරවිට සර්ගේ තියරේ යනවා මගේ පේපර් එනවා. සමහරවල් මගේ තියරේ එනවා. සර්ගේ පේපර් හෝ රිවිෂන් යනවා. එතකොට ළමයි ඒ අපි දෙන්නටම ප්‍රතිඵල කියනවා. ප්‍රතිඵල කියනවා විතර නෙමෙයි සාමාන්‍යයෙන් දැන් මට ප්‍රතිඵලයක් කියනහම මම අහනවා. කාගේද පන්ති ගියේ? එතකොට මට අමතර වෙන භෞතික විද්‍යා ගුරුවරයෙක්ගේ ළමයි යම් කොටසකට ගියා කිව්වොත් මම අනිවාර්යෙන් කියන දෙයක් තියෙනවා. සර් ඒ සර්ටත් ගිහලා ප්‍රතිඵලය කිව්වද කියලා මම අහනවා. තාම කිව්වේ නැහැ කිව්වොත් සමහරවල් මම ඒ සර් ඉන්න වෙලාවත් එක්ක කියනවා ගිහලා කියන්න. ඒ සර්ලත් එහෙම තමයි. මොකද පළවෙනි කාරණාව දැන් ඔය සිද්ධියට අදාළව ප්‍රචාරයක් ලබා දෙන මම ගත්තත් සමිත් රත්නායක සර් ගත්තත් දර්ශනුකුල සර් ගත්තත් ප්‍රදීප් ගමගේ සර් ගත්තත් පළවෙනි කාරණාව අපි මේ අවුරුදු සාමාන්‍යයෙන් දැන් මම අවුරුදු 20කට ආසන්න කාලයක් මට පැරල් මේ උකුවෙලත් හරි අපි දෙන්න අවුරුදු 20කට ආසන්න කාලයක් පන්ති කරලා තියෙනවා ඊට අමතරව සමිත් සර් අපිටත් වඩා ජේෂ්ඨයි අවුරුදු 25ක් විතර මං හිතන්නේ ආසන්න කාලයක් පන්ති කරලා තියෙනවා ප්‍රදීප් සර් අපෙන් පස්සේ ආවේ සාමාන්‍යයෙන් අවුරුදු 10කට වැඩි කාලයක් සර් ගම් පාටිෂන් කරලා තියෙනවා එතකොට දැන් මීට කලින් අවස්ථාවල පාස් වෙන ළමයින්ගෙන් කොටසක් හැම වෙලේම අපේ සමස්තය ගත්තාම අපි දෙගෙල්ලන්ගේ හෝ තුන්ගොල්ලන්ගේ ළමයි ඉන්නවා ඒක සාමාන්‍ය දෙයක් හරි හැබැයි අපේ ලිස්ට් එකක තියෙන සමස්තය අනු මේ සියල්ල නෙවෙයි හරි දැන් මගේ අපි ගත්තොත් පාස් වෙච්ච දරුව ටික ඒ සමස්තය කියන්නේ අපි දෙන්නගෙම ගියේ නෙමෙයි සමිස්සගේ සමස්තය ගත්තොත් ඒ සමස්තය කියන්නේ අපි දෙන්නගෙම ගිය ළමයි නෙමෙයි ඒක තාම සරල ගණිත කර්මයක්. ඒ වගේම තමයි ළමයි ගත්තාම දැන් සමහර වෙලාවට දරුවෝ ඉන්නවා
කලින් සිලබස් ඉවර කරගන්න. දැන් මේ පන්තියේ මේ වෙලාව ඉන්නේ දැන් 23 විභාග ලියන්න උනාට 24 ළමයි ඉන්නේ. එතකොට ඕගොල්ලෝ සමහර වෙලාවට වෙනස කෙනෙක්ගේ කලින් ගිහිල්ලා සිලබස් ඉවර කරන ආයි මගේ එනවා. මගේ මුලින් ඇවිල්ලා වැට්ටි ඉවර කරගෙන වෙනස කෙනෙක් ගිහිල්ලා ආයි මගේ পেපර් ක්ලාස් එකට එනවා. එතකොට ළමෙක්ගේ ප්‍රතිඵලය අපි සියලු දෙනාට අයිති. සහය ළමයා සියලු ගුරුවරුන් ප්‍රතිඵලය කියනවා කියන්නේ ඒ ළමයාගේ හොඳකම. එතකොට ඕකේ ඒ සහන් පුතත් හරි අපි සියලු දෙනාට ප්‍රතිඵලය කිව්වා. ඒකේ ඒ ළමයාගේ තියෙන ක්වොලිටියක්. සහ බහුතරයක් ළමයි මේ සැරේ පන්ති ගිය සියලු ගුරුවරුන් ප්‍රතිඵල කිව්වා මම දන්න තරමින්. ඔය මගේ ලිස්ට් වල නම් ලියලා යද්දිත් හරි එක එක විෂයන් වලට අදාළ ඒ ළමයි සමහරු වෙන වෙනමත් ලියලා තිබ්බා. සර් භෞතිකෝ ගිය මේසර්ගේ ඔන්ලයින් ගිය මේසර්ගේ කියලා. එතකොට ඒ ප්‍රතිඵලය කියන සාධකය හරි හැම ගුරුවරයෙකුටම අයිති. එතකොට ඕගොල්ලෝ හයි ඇයි සර්ලා ප්‍රතිඵලය ගැහුවේ? ප්‍රතිඵලය ගහන්න හේතු සාධකය උනේ පුතේ 2020 කොවිඩ් ප්‍රශ්නෙන් පස්සේ මේ පහුගිය කාලේ ඇතිවෙච්ච තත්ත්වයන් එක්ක නිකන් සමාජ මතයක් තිබ්බා ජේෂ්ඨ ගුරුවරු ළඟ අවුරුදු ගානක් උගන්නපු ගුරුවරු ළඟ දැන් ප්‍රතිඵල නැහැ. හරි දැන් සිස්ටම් එක මේක නෙමෙයි. දැන් ඉගෙන ගන්න ක්‍රමය මේක නෙමෙයි. දැන් ඉගෙන ගන්න රැය වෙනකන් නිදි මාරලා එළිය වෙනකන් ඊට පස්සේ එළියලා බුදිනවා. හරි ඒ වගේ සිස්ටම් එකක් තමයි අධ්‍යාපනය කියලා. නමුත් ඒක වැරදි. දැන් ඕගොල්ලෝ දකින්න ඇති ඔය සමත් වෙච්ච හැම දරුවෙක්ගේම කතාව ඇතුලේ තිබ්බ පොදු කතාව තමයි අඩුම තරමින් රැයට පැය 6ක් හෝ 7ක් නිදා ගන්න ඕනේ. මොකද ළමෙක් ඉරපායලා තියෙන වෙලාවේ තමයි ඔළුව හෙසලා වැඩ කරන්න ඕනේ. ඒතකොට වැරදි අධ්‍යාපන ක්‍රම වේදයන් සමාජගත කිරීම වැරදි. එහෙම වුණාම වෙන්නේ ලොකු ළමයි පිරිසක් විශ්වවිද්‍යාල සුසුකමවත් ලබන්න බැරි. මං කියන්නේ S3වත් ගන්න බැරි විදිහට ෆේල් වෙනවා. හැම වෙලේම දෙයක් සිද්ධ වෙන විදිහක් තියෙනවා. හැම වෙලේම යම්කිසි දෙයක් සිද්ධ වෙන්න වෙන විදිහක් තියෙනවා. දැන් මම ගත්තත් සමිත සර් ගත්තත් උකුවෙල සර් ගත්තත් ප්‍රදීප් ගම්ගේ සර් ගත්තත් ලංකාවේ අවුරුදු ගානක් භෞතික විද්‍යා කරපු අනුරාධපුරයෙන් පටන් ගත්තාම හම්බන්තොට දක්වා ෆේස් ගන්න ගුරුවරු ගත්තොත් අනුරාධපුරයේ ලීඩින් හිටියේ කාලයක්ම දැන්ට ජීවත් වුණ අතර නැති දුක් ගන්න ආරල් සර්. එතකොට අවසානයේ මාතර දක්වා ගත්තොත් මාතර ලීඩින් ඉන්නේ අදවිදි සුජිත් ලියනගේ සර්. එතකොට මේ ගුරුවරු කාණ්ඩය ගත්තාම අපි ඔක්කොම එක කාලෙක මේ ක්ෂේත්‍රයට ආපු අවුරුදු 20කට වැඩි කාලයක් පන්ති කරපු ගුරුවරු. එතකොට අපි හැමෝම කැම්පස් යන කාලේ අපි බහුතරයක් දෙනා පන්ති පටන් ගත්තේ කැම්පස් යනාගම පන්ති කරලා අපි පන්ති කරපු ටවුන් එකේ ලොකු වෙහසක් දරලා පන්ති ගොඩනගා ගත්තා අය. අපි ඒක යුගයක තමයි මහෙන් ජේකබ් සර් නුවර පන්ති හදද්දි උකුවෙල සර් කෑගල්ලේ පන්ති හදද්දි සමිත් සර් නුගේගොඩ පන්ති හදද්දි මං ගම්පා පන්ති හදුවේ. ඒතර අපිට කලින් ජේෂ්ඨ පරම්පරාවක් හිටියා මේක ඇතුලේ. හරි තව ගුරුවරු ගණනාවක් ඉන්නවා. චරිත් ජයතිලස කළුතර පන්ති ටික හැදුවා. ශ්‍රීද්ලියනගේ සර් ගාල්ල මාතර පන්ති හැදුවා. හරි ජේෂ්ඨ ගුරු අපිට කලින් ජේෂ්ඨ ගුරු ගණනාවක් හිටියා. ටිල්නි සර්ලා හිටියා. ඊට පස්සේ අදරත් පන්ති කරන පුස්සල සර් ග්‍රේඩ් සර්ගෙන් පටන් ගත්තාම ආනන්ද කළුවරස් සර් ටිල්නි සර් පුස්සල සර් ඒ කණ්ඩායම අපිට කලින් හිටපු පරම්පරාව. ඒකෙන් අදටත් ඉතුරු වෙලා පන්ති කරන ගුරුවරු කණ්ඩායමක් ඉන්නවා. ඉතුරු වෙලා කියන්නේ අදටත් ඇත්තම සමාජ සේවයට විතර පන්ති කරන සෙට් එකක්. එක්තරා යුගයක් තිබ්බ අපේ රොටරියේ ෆිසික්ස් ගුරුවරු 15 දෙනෙක් එකට බත් කාපු. අපේ හිටියේ ජේෂ්ඨය තමයි ඒ වෙලාවේ ටිල්නි සර්. ටිල්නි සිල්ලා කියන්නේ ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා අරතු ගන්නපු ගුරුවරේ. සර් ඒ කාලේ අපිට ගොඩක් දේවල් කියලා දෙනවා. සමහරලාට සර් කියපු දේවල් අපිට ඒ දවස්වල තේරෙන්නේ නැහැ. හැබැයි අපි අහන් ඉන්නවා. සමහරලාට වාද කරනවා. පස්සේ තමයි තේරෙන්නේ යකෝ සර් මෙහෙම ගන්න මේ කියලා තියෙන්නේ කියලා. ඒකම ඔය සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ලංකාවේ දැන් රසායන විද්‍යාවට අදාළ ජේෂ්ඨ ගුරුවරු ගණනාවක් ඉන්නවා. දැන්ට පන්ති කරගෙන ඉන්න ජේෂ්ඨ ගුරුවරු ගත්තොත් බද්දානස කේසිරි සර් වගේ ගුරුවරු. කේසිරි සර් කියන්නේ ඇත්තටම ටියුෂන් ගුරුවරුන්ට ටියුෂන් දෙන්න පුළුවන් චරිතයක්. හරි ඒ කියන්නේ කේසිරි සර් කියන දේවල් තේරෙන්නත් සෑහෙන කල් යනවා. කේසිරි සර් පහුගිය දවස්වල අසනීප වෙලා සර් සනීප වෙච්ච එක හරි සර්ගේ කටහඬ ප්‍රශ්න ආපු වෙලාවේ සර් සනීප වෙච්ච එක ඒක ළමයින්ගේ වාසනාවක්. ඒ වෙලාවේ ඇත්තටමුනේ සර්ුයි චලිතයි චලිත මගේ බැච්මේට් චලිතයි දෙන්නම අසනීප වුණානේ ඒක කාල සීමාවක. ඒක ළමයින්ගේ ඇත්තටම අවාසනාවක්. ජේෂ්ඨ ගුරුවරු කියන්නේ මතක තියාගන්න අපි නිකම් පන්ති හැදුවේ නෑ. හරි අපි සුපර් ස්ටාර් ක්‍රමයට පන්ති හැදුවේ නෑ. අපි පන්තියක් හැදුවේ අපි රැට වීඩියෝ එකක් දාලා ඒකටම කමෙන්ට් ගහලා ඉවර වෙලා මෙයා නම් මරු තමයි අප්පා හරි කියලා පහුවදා උදේට ටියුෂන් හැදුවේ නෑ. අපි සුපර් ස්ටාර් සිස්ටම් එකේ පන්ති හදපු ගුරුවරු නෙමෙයි. පොඩි ළමයි කට්ටියකට පේලියක ළමයි කට්ටියකට උගන්නලා ඒ ළමයි අපි පට්ට විදියට මහන්සිලා උගන්නද්දිත් උන් වැඩ නොකරද්දි උන්ට උගන්න ක්‍රම හදාද ඒ ක්ෂේත්‍රයේ ඒ වෙලාවේ හිටපු ජේෂ්ඨ ගුරුවරුත් එක්ක කොහොමද උගන්නන්නේ කියලා ඉගෙනගෙන උගන්නව පිරිස. දැන් බලන්න මේ සැරේ උනත් සාමාන්‍යයෙන් අලුතෙන් ක්ෂේත්‍රයට ආපු දරුවෝ ඉදිරිපත් කරන ප්‍රතිඵලවල ඒ දරුවගේ විෂයට අමතර ඉතුරු විෂයන් වලට ගිය ගුරුවරු ගත්තාම අනිවාර්යයෙන් ළමයා පන්ති ගිය ගුරුවරු තුන්දෙනා ගත්තාම දෙන්නෙක් ජේෂ්ඨ ගුරුවරු. ඒකට ඒක තමයි ඒ දරුවගේ ආරක්ෂාව. අපිත් පොඩි කාලේ අපිත් මුල් කාලේ කැම්පස් යන ගමන් පන්ති කරන යුගේ
අපේ පාසන ළමෙක් ගත්තාම අපේ එනකොට අමතර ළමයා ඉතුරු විෂයන් දෙකට ටවුන් එකේ ජේෂ්ඨ ගුරුවරු ළඟ හිටියා. ජේෂ්ඨත්වය කියන්නේ 아무ත දෙයක්. හරි ජේෂ්ඨත්වය කියන්නේ දැන් මම ඉංජිනේරින් ගිහිල්ලාවට අනිත් ගුරුවරු ඒ ඒ ආයේ විශ්වවිද්‍යාලවල ගිහිල්ලාවට උගන්වන්න බෑ. ඕගොල්ලන්ට උගන්වන්න ඕන නම් පුතේ මාර විදිහට ඕගොල්ලන්ව අධ්‍යයනය කර කර එක එක රටා හදා හදා උගන්වලා බලන්න ඕනේ. ඒවා සාර්ථක කරගන්න ඕනේ. එහෙම සාර්ථක වෙච්ච ගුරුවරු කණ්ඩායමක් තමයි දැනට මේ ක්ෂේත්‍රය තුළ ඉන්න අපේ කණ්ඩායම. ඒ ගුරුවරයෙකුට මම විශ්වාස කරනවා ඕනම ළමෙක්ව වෙනස් කරගන්න පුළුවන් කියලා. හරි දැන් මේ පන්තියක වැඩ නොකරන ළමයාත් වැඩ කරන ළමයාත් දෙගොල්ලන්ටම අපි ලස්සනට උගන්වනවා. වැඩ නොකරන ළමයා දක්ෂයෙක් වෙන විදිහට උගන්වනවා. ඒ මම කරන වැඩේම අපේ පරම්පරාවේ ජේෂ්ඨ සියලු ගුරුවරු කරනවා. ඒක තමයි එක්ස්පීරියන්ස් එක කියන්නේ. අපිට සමහර දේවල් තේරුනේ අපි තාත්තල වුණාට පස්සේ. ඉස්සර මට කේසේසර් කියන ලීලන්තවා තාත්තා කෙනෙක් වෙච්ච දාක වාර තේරෙයි ළමයි කියන්නේ කවුද කියලා. ඇත්තටම තාත්තා කෙනෙක් වෙලා හරි ලොකු එකා මං කියන එක අහන්න නැතුව ගියාම තමයි මට තේරුනේ යකෝ මෙහෙම සීන් එක නෙමේ මේක කියලා. හරි ළමෙක්ගේ වාසනාව තමයි ජේෂ්ඨ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්නවා කියන එක. ඒක ඇතුලේ ලොකු දැනුමක් තියෙනවා. මේකේ පහුගිය අවුරුදු 3 ළමයි ඔන්ලයින් පන්ති වලට ගියා. භෞතික පන්ති වලට ආවා. හරි එතකොට දරුවෙක් මේ සියලු දෙනාට ප්‍රතිඵල කියන්න ඕනේ. හරි දැන් මේ ඉන්නේ මම නම් මේ ඉන්නේ සමිස්සර් නම් හරි මේ ඉන්නේ උකුවෙලසර් නම් හරි මේක ඇතුලේ තව ගුරුවරයෙක් ඉන්නවා. ඒ තමයි ප්‍රදීප් ගමගේ සර්. එතකොට දැන් සර්ගේ කුලකේ මම මෙහෙම අඳින්නේ පොඩියට අඳින්නේ සර් පොඩි හින්දා නෙමෙයි. හරි සර් ගම්පා විතරයි ප්‍රධාන වශයෙන් පන්ති කරන්නේ. මොකද අපි නගර කීපයක පන්ති කරන ගුරුවරු. එතකොට දරුවෙක් මෙතන මේ මෙතන ඉන්නවා නම් මේ ගණිතය තුල කුලකේ ඒ දරුවගේ හොඳ ගුණයක් තමයි මේ සියලු ගුරුවරුන් ප්‍රතිඵලය කියන එක. අනික එහෙම කිව්වයි කියලා අපි කවුරුත්ම එහෙම ඒ දෙයකට අයිතිවාසිකම් කියන්නේ නැහැ. අපි කවුරුත් කියන්නේ නැහැ මේක මගේමයි කියලා. එහෙම අහලා තියෙනවා මංවත් සමිස්සවත් උකෙලසවත් මේ ප්‍රදීප් ගමගේ සවත් කවදාවත් මේ ඉන්න ජේෂ්ඨ ගුරුවරු කවුරුත් එහෙම කියන්නේ නැහැ. හේතුව අපි දකින්නේ එක ළමයාගේ හොඳකමක් විදිහට. මට ප්‍රතිඵල කියද්දි මගේ භෞතික වාපලමයි ප්‍රතිඵල කිව්වා. මගේ ඔන්ලයින් හිටපු ළමයි ප්‍රතිඵල කිව්වා. පේපර් ලියන්න ආපු ළමයි පිට නගරවල ප්‍රතිඵල කිව්වා. එතකොට සමහර වෙලාවට අපි ඒ නගරේ අනිත් ගුරුවරයෙක් එක්ක කතා කරන ඒ ප්‍රතිඵලයේ ඉදිරිපත් කරන්න කලින් එහෙම කතා කරලා තමයි ඉදිරිපත් කරන්නේ. මොකද ඒ ප්‍රතිඵලයක් සියලු දෙනාට අයිති. ඒක සාමාන්‍ය දෙයක්. ළමයි මේ ඕන තැනක ඉන්න පුළුවන්. හරිද? ළමයි කියන කට්ටිය මේ ඕන තැනක ඉන්න පුළුවන්. මේ සියලු ගුරුවරු අවුරුදු ගාණක් මේ ක්ෂේත්‍රයේ උගන්වපු අදට මේ ගුරුවරු ඉන්න එක ළමයින්ටයි වටින්නේ. ඒකට හේතුවක් තියෙනවා. අපේ හිටපු පාසල්වල ජේෂ්ඨ ගුරුවරු ටික කොවිඩ් අවධියත් එක්ක බහුතරය දෙනා පෙන්ෂන් ගියා. අපිට හිටිය හොඳ පාසල් ජේෂ්ඨ ගුරුවරු කණ්ඩායම. ඒ ජේෂ්ඨ ගුරුවරු කණ්ඩායමට ඊට පස්සේ හිටපු කණ්ඩායමට අර සැරිසරන්න අවස්ථාවක් ලැබුණ නැහැ. කොවිඩ් කාලේ අවුරුදු 3ක් රට වහලා තිබ්බත් එක්කම අර ජේෂ්ඨ ගුරුවරු ටික ගියා පාසල්වල හිටපු. විශ්‍රාම ගියා සමහර ඉස්කෝලෙන් අයින් වුණා සමහර පළාත් පාසල්වලට මාරු වුණා. එතකොට එතන හිදසක් ආවා. එතකොට දැන් ඇත්තටම ඉන්නේ ජේෂ්ඨ ගුරුවරු සීමා සහිත ප්‍රමාණයක් අධ්‍යාපනය තුළ. එතකොට ඊළඟ පරම්පරාවක් හැදෙන තව කාලයක් යනවා. ඕනම දරුවෙක් පන්තියක් හදන්න ඕන නම් පළවෙනි දේ තමයි පුතේ පොඩි ළමයි පිරිසකට උගන්වලා ඒ ළමයි ටික විභාග පාස් කරන්න ඕන තත්ත්ව ටික හදා ගන්න ඕනේ. මොකද අපි විභාග පාස් වුණාට හරි අපි රෑන්ක් දාලා අපි මොරටු එන්ජිනේර් ෆැකල්ටි එකට කලම් මෙඩිකල් ෆැකල්ටි එකට කලම් ෆිසිකල් ගිහිල්ලා ආවට අපිට ඕගොල්ලෙක් ඕගොල්ලන්ට උගන්ලා ඕගොල්ලන්ට දක්ෂයෙක් බවට පත් කරනගෙන ඒක වෙනම ගේමක්. ඒක වෙනම ඉගෙන ගන්න ඕන සහ ඒක අධ්‍යක්ෂින් තුලින් එන දෙයක්. ඕගොල්ලන්ව සකස් කරගන්න කොහොමද කියන එක. ඒකින්ද තමයි සමාජලාට ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලාට ඕගොල්ලන්ව සකස් කරගන්න බැරි වුණාට අපි ඕගොල්ලන්ව හදාගන්නේ. මොකද ගුරුවරයෙක් කියන්නේ ඕගොල්ලන්ගේ ජීවිත ඔය කාලේ ඉන්න වීරයෙක්. මං කියන්නේ දැන් මට මේ වතුර බෝතලේ හරි මට ඕන තරම් වතුර බෝතල් මෙතන ගේන්න පුළුවන් නේ. හරි. ඇයි මම මේ අවුරුදු 3-4 තිස්සේ ඒක වතුර බෝතලේ පාවිච්චි කරන්නේ? ඇයි මම මේක පරිස්සම් කරන්නේ? මේක තමයි හරි මේ දැන් ඕගොල්ලන්ට දෙමව්පිය කොච්චර ගෙවල් වලද කියනවාද? මකන කෑල්ල ඉඳන් කියනවානේ පරිස්සමෙන් පාවිච්චි කරන්න නැති කරගන්න එපා කියලා. පොඩි කාලේ මකන කෑල්ල නැති කරගන්න තැන ඉඳන් නැති කරගන්න එක පටන් ගත්තේ. කොච්චර බාණ්ඩ ඕගොල්ලෝ එදිනෙදා භාවිතා කරලා නැති කරගන්නවද? ඒතර දෙමව්පිය ඕගොල්ලන්ට සමහර දේවල් හේතු ගන්න try කළාට දෙමව්පියන්ගෙන් ඕගොල්ලෝ එක ගන්නෙ නැහැ. හැබැයි ගුරුවරු විදිහට අපිට පුළුවන් ආදර්ශ චරිතයක් වෙලා කොහොමද මේ දේ කරන්න ඕන කියන එකට ඔළුවට දෙන්න. මට මේ එක එක දවසට වයි වර්ණ බෝතල් ලංකාවේ බෝතල් බැරි නම් පිටරට බෝතල් උත් ගනාලා මෙතනින් තියන්න බැරි කමක් නැහැ නේ. ඊට වඩා ගුරුවරයෙක් විදිහට මම විශ්වාස කරනවා මම මේ බෝතලේ වතුර බොන එකෙන් ඕගොල්ලන්ගේ ඔළුවට යන පණිවිඩය ඊට වඩා වටනවා කියලා.
එතමයි ඕගොල්ලෝ ජීවිතයේ මැදි වයසදී ඉගෙන ගන්නවා මොකක් හරි දෙයක් අර පිරිපැස්සෙන් පාවිච්චි කරන්න කොහොමද කියලා. සහ සල්ලි ලැබෙද්දී ඕගොල්ලෝ විවිධ රැකියාව වලට යනාගතේ. වෛද්‍යවරු වේ, ඉංජිනේරු වේ, ලෝයර්ස් ලවේ විවිධ ෂේප් වලට ඕගොල්ලෝ යයි. සල්ලි ලැබෙන කාලෙක සල්ලි භාවිතා කරන්න කොහොමද? මං අදටත් ඔය ජේෂ්ඨ ගුරුවරුන්ට ගරු කරන ප්‍රධාන හේතුව ඉස්සර අපි ඉන්ටර්වල් එකේ ඒ සර්ලත් එක්ක බත් කන වෙලාවේ ඒ ගුරුවරු අපිට හැම වෙලේම කියලා දුන්න දෙයක් තියෙනවා. කොහොමද සල්ලි පරිස්සම් කරන්න කියලා. මේ ඉන්න කිසිම ගුරුවරයෙක් මේ මම නම් කියපු මේ මේ සිද්ධියට අදාළව ප්‍රචාරණ ගුරුවරුන්ට අමතරව මේක ඇතුළේ ලංකාව පුරා විහිදීගේ ජේෂ්ඨ ගුරුවරු ගොඩක් ඉන්නවා. මේ කිසිම ගුරුවරයෙක් ඔයගොල්ලෝ දන්නවද සතයක්වත් විනාශ කරපු නැති මිනිස්සු. හරි අපි කවුරුත්ම අපි හම්බ කරකෝ විනාශ කරලා නැහැ. එහෙම මිනිස්සු ජීවත් වෙන්නේ මේ ඉන්න ඕනම ගුරුවරයෙක්ගෙන් ඕගොල්ලෝ ඉගෙන ගන්නවා කියන්නේ ඕගලන්ට එක මාර දෙයක් තියනවා ගන්න. සහ ළමෙක්ගේ තියෙන හොඳ ගති ගුණයක් තමයි මේ ඕනම ගුරුවරයෙක්ට තමුන් පන්තිගේ ගුරුන් ප්‍රතිඵල කියන එක. එතකොට ඒක පදනම් කරගෙන මේ ප්‍රතිඵලයක් හෝ සමස්ත ප්‍රතිඵලයක් මේ සමස්ත ප්‍රතිඵලයේ මේ සමස්ත ප්‍රතිඵලයේ මේ සමස්ත ප්‍රතිඵලයේ ගොම්පාට් කරන්ඩ මඩ ප්‍රචාර කරන එක වැරදි. මොකද මේ 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 කුලකයේ තුල ඉන්න මිනිස්සු මේ රට වටිනවා. සහ මේ කුලකයේ තුල ඉන්න මිනිස්සු හම්බ කරපු සල්ලි වල දාලා නැහැ. මේ මිනිස්සු සියලු දෙනා රැක ගන්න ඕන මිනිස්සු. මොකද මේ මිනිස්සු විනාශ වුණොත් වෙන්නේ මේක සමස්තේ විනාශ වෙනවා. අපිට කලින් හිටිය ජේෂ්ඨ ගුරුවරුන් අපි ගරු කරපු ඉන් තමයි අද අපි මෙතන ඉන්නේ. ඒව තුලින් තමයි අද යම් ප්‍රශ්නයක් ආවහම ප්‍රශ්නෙට විසඳුම් දෙන්න පුළුවන් මිනිස්සු බර මම්පත් වෙලා තියෙනවා. ඕනම ක්ෂේත්‍රයක් තුල ඉස්සෙල්ලා හරියට අධ්‍යයනය කරලා ක්ෂේත්‍රය ඉගෙන ගන්න. එහෙම නැතුව මේ හරියේ ඉන්න කුලකයකට පත් වෙලා දුක් විඳින්න එපා ජීවිතේ. හරි. හරිද? මේ කුලකයේ ඇතුළට එන්න මේ කුලකයේ ඇතුළට එන්න පුළුවන් ඕන කෙනෙක්ට. හැබැයි මහන්සි වෙන්න ඕන. ඒකෙදි අවංකව ඒ වැඩේට මහන්සි වෙන්න ඕනේ. ඒක fake accountලින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. විෂය අධ්‍යයනය කර කර විෂයානුබද්ධ දැනුම හදාගෙන කරන්න ඕන දෙයක්. මොකද අවසානයේ වැදගත් වෙන්නේ ළමයින්ට පාඩම් කරගන්න නෝට් එකක් තියෙන්න ඕනේ අපි ඉගෙන ගත්තට පස්සේ. හොඳට බලන්න මේ මං ලංකේ බොරුම ගුරුවරයෙක්ගේ ලංකාවේ නෝට් එකක් තියෙනවනේ. ළමයට අන්තිම මොහොතේ පාඩම් කරන්නත් නෝට් එකක් තියෙනවා. ඕක තමයි ඔය කතාව. හැබැයි මේ කට්ටියකින් ඉගෙන ගන්න එක ළමයින්ගේ වාසනාව. මොකද මෙතෙන්ට ඇවිල්ලා මොන මට්ටමේ ළමෙක් ඉගෙනගත් ඉඳගත්තත් ඒ ළමයා වෙනස් කරන්න අපි දන්නවා. අපිට අත්දැකීම් තියෙන මොකද අපි දරුවෝ ඕගොල්ලෝ වගේ තව ළමයි ගොඩක් මෙච්චර කල් දැකලා තියෙනවා උගල්ලා තියෙනවා. ඒගොල්ලන් හසුරවන්න ඕන විදිහ අපි දන්නවා. සමාලලට වචනෙන් දෙකෙන් අපි ළමයින් හදන්නේ ඒකයි. මේ දරුවා විලක් මේ දරුවා විතරක් නෙමෙයි මතක තියාගන්න මේ හැමතැනම තව දරුවෝ ඉන්නවා. හරි. ඒ දරුවන්ගේ හොඳ ගති ගුණයක් ප්‍රතිඵලය අනිත් ගුරුවරුන්ට කියන එක හැමෝටම කියන එක තමුන් පන්ති වලට ගිය ගුරුවරු සියලු දෙනාට ප්‍රතිඵලය කියන එක. ඒ ගුරුවරුන්ට සතුටක්. මොකද පැවති දුර්මත ඉවත් කරන්න පුළුවන් විදිහක් තමයි ළමයින්ගේ ප්‍රතිඵල. සමාජමය වශයෙන් පැවති දුර්මත. මොකද මතක තියාගන්න මේ මේ ගුරුවරු මේ ප්‍රතිඵලය පෙන්වෙ හරි අමාරුවෙන් ගිය අවුරුද්දේ. මේ ප්‍රතිඵලයට සමානුපාතික නැහැ අපි උගන්වපු ළමයි සංඛ්‍යාව. මම ලංකාවේ පළවෙනි 100න් 7න් 1කට උගන්ලා කියලා පෙන්නාදී 200න්ම 7න් 1කට උගන්ලා කියලා පෙන්නාදී මැත්ස් බයෝ. හරි මම ලංකාවේ 7න් 1කට ඉගෙනුවේ නැහැ. මම ලංකාවේ 7න් 1කට ඉගෙනුවේ නැහැ. හැබැයි මම ප්‍රතිඵල මේ වශයෙන් ලංකාවේ 7න් 1ක ප්‍රතිඵලයක් පෙන්නනවා. ඒක තමයි තියෙන ජේෂ්ඨත්වය කියන්නේ. ඒක තමයි තියෙන අත්දැකීම් කියන්නේ. රැල්ලට ගහගෙන ගියත් වැල්ල ඉතුරු වෙන දේයින් ප්‍රතිඵලයක් ගන්න අපි දන්නවා. හරි ලියා ගන්න. හරි.